ජනරජන් බලන්න. හන්දර වල අපි යම් ඊළඟ දැන් රෙකෝඩ් මොකද කියන මම හරියටම කියන්න බෑ ඊළඟට අපි යන්නේ කොහෙද කියලා අපි ගිහින් බලමු අපි කොහෙටද යන්නේ. Welcome to the new episode of Travel with Madhusha Mendis. අද අපි ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවට. අපි ඉන්නේ සුදු අරලිය හොටෙල් එකේ පොළොන්නරුවේ තියෙන. දැන් නම් වෙලාව 4:00ටත් කිට්ටුයි. අපි ආපහු ගමන් ලන්ච් ගත්තා. ලන්ච් අරගෙන මම හිතුවා 2 වෙනකොට අපේ රූම්ස් රෙඩි වේ කියලා. මොකද ඒගොල්ලන්ගේ චෙක් ඉන් ටයිම් එක 2 p.m. අපි ලන්ච් අරන් 3 p.m. විතර නම් ලන්ච් අරන් ඉවර වෙනකොට මම හිතුවා අපේ රූම්ස් රෙඩි වේ කියලා. දැන් නම් 4 p.m. තාම නම් රූම්ස් රෙඩි වෙලා නැහැ. එයලා අපි රූම්ස් තුනක් ගත්තා. දෙකක් රෙඩි, තව එකක් රෙඩි වෙන්න තියෙනවා කියලා කිව්වා. ඉක්මනට රෙඩි කරලා දෙන්නම් කියලා කිව්වා. මම හිතනවා මේ වගේ පොඩි පොඩි යම යාලු ඉම්ප්‍රූව් කරගත්තා නම් ගොඩක් හොඳ විදිහේ සර්විස් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි අපි රූම් එකකටත් යනවා තව ටිකකින්. අපේ රූම්ස් එක රෙඩි වුණාම මම හිතනවා එයාලා අපිට ලස්සන ලොකු ඒ වගේ හොඳ view එකක් තියෙන රූම් එකක් රූම්ස් තුනක් දෙලා තියෙයි කියලා. අපි බලමු කොහොමද අපේ රූම් එක. තියෙන්නේ පරාක්‍රම ශබ්ද නියමයට පේනවා විදුලි වැටකුත් තියෙනවා මෙතන මං හිතන්නේ අලියනවා ඇති ඒ හිඳ වෙන ඇති විදුලි වැටක් ගහලා තියෙන්නේ මේ ෆෙන්ස් එකට ඉස්සරහින් කෙලින්ම හොටෙල් එක තියෙන්නේ ලේකිකේ බැංකේ මාර ලස්සනයි කියන්නේ මම හිතනවා අපිට හවසට හොඳ ලස්සන සන්සෙට් එකක් මෙතන ඉඳන් කැප්චර් කරගන්න පුළුවන් වෙයි කියලා
බලමු කොහොමද කියලා. මේ දැනට නම් මේක මාර හොඳයි, මාර සනි ලස්සනම ලස්සන view එකක් තියෙනවා. අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. නිස්කලංක තැන මේ පැත්තෙත් මේ පැත්තෙත් තව මෙතන පොඩ්ඩක් එකතු වෙලා වගේ තුඩුවක් වගේ තියෙනවා. එහෙනම් නිකන් වල්ලා හැම පැත්තෙම වැව තියෙනේ. කියන්නේ මෙතන 240 ඩිග්‍රී වගේ ඇන්ගල් එක නිකර වැව පේන්නේ. මේ area එක විතරක් resort එක පේනවා. තුරෙන් රන් කොත්තේර පේනවා. ඒ කියන්නේ පොළොන්නරුවේ නටබුන් පුරාවිද්‍යාත්මක නටබුන් බලන්න කියොත් අපිට බලා ගන්න පුළුවන් රන් කොත්තේර. ආයිඩියා එකක් තියෙනවා බලන්න යන්න. පෞරාණික නටබුන් ඒත් වෙලාවක් තිබුණොත් තමයි යන්න වෙන්නේ. ඒ තඩිය එකක් තියෙනවා. අපි බලමු කොහොමද අපේ ඊළඟ plans ටික වෙනස් වෙන්නේ කියලා. මෙතන වෙන රන් කොත් පෙර දුරින් මේ තමයි ලංකාවේ තියෙන විශාලම වැවන එකක් වෙන පරාක්‍රම සමුද්‍ර. ඒ කාලේ මං හිතන්නේ පරාක්‍රම පෞරාණිකතුමා වැව් පහක් හරි හතක් හරි එකතු කරලා හදපු ලොකු වැවක් තමයි පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ. පරාක්‍රම සමුද්‍රයේ එහා end එක අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය. මේ පැත්තෙන් තමයි අපි ආවේ. අපි ආපු පාර වැටලා තියෙන, ඒ කියන්නේ ඇලහැර පැත්තෙන් තමයි අපි ආවේ. ගිරිතලේ ඇලහැර ගිරිතලේ ඒ පැත්තෙන් තමයි අපි ආවේ. ඒ පාර වැටලා තියෙන මේ පැත්තේ තනකොලස්සේ පොඩි පොඩි ක්‍රොමි සත්තු ඉන්නවා. ඒගොල්ලන්ගේ පොඩි පොඩි පීඩාවලු තියෙනවා ඉතින්. ඒ වුණාට කියන්න ඕනේ මාර ලස්සන නිෂ්කලංකම තැනක් තමයි පොළොන්නරුවේ තියෙන මේ ආරලිය රිසෝට් එක. Thank you.
කියලා චේන්ජ් එකක් දාගෙන යම් මූල් එකට අපි පොඩක් ගාඩන් එක වටේ ඇවිද්දා. ගාඩන් එක නම් කියනෝනේ පුදුම ලස්සන. Thank you.
ඇතුළේ නිකන් දළදා මාලිගාවක් වගේ මැද්දේ දළදා වංශය තියෙන ඇති වටේට වටදාගයක් හදලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ වට පුරා විද්‍යාඥයන් කියලා තියෙන මේක පුස්තකාලයක් කියලා. ඒ හින්දා තමයි පොත්ගුල් විහාරය කියලා කියන්නේ. ආ මෙතනින් පරාක්‍රම සමුද්‍රය පැත්තට වෙන්න යනකොට අපිට තියෙනවා පරාක්‍රම මහරජතුමාගේ පෙරළුව කියලා විශ්වාස කරන ප්‍රතිමාවක්. ඒ වන්ද තැන්ක කියනවා අපි පුලස්ති ඍෂිවරයාගේ ප්‍රතිමාවක් කියලා. ඔවුන් අපි දන්නේ එක එක පින්තතුන් එක එක මත බල ගන්නවා. කොහොම අපි ටික බලාගෙන අපි ආයිත් යනවා රිසෝට් එකට. යන් රිසෝට් එක subscribe button එක press කරලා නැත්නම් යන්න subscribe කරන්න ගියෙන් එන්න ඊළඟ video එකේ හම්බෙමු. ජය වේවා.